අදත් සුබුරදු පරිදි සුබුරදු ේලාවටඔබෙක්න්න්නේේ බිස්24 ව්‍යාපරික සසාකචාව සමඟ අදක්සම කතාමහට පැමිති පෙන්න්නේේ මාන සම්පත් විශේසකඥ ලසන්තද සිිල්වා මහතා. අපි සූදා අවන් ඉතාත්ම වැදගත් මාතතුෘකා පක් පිල්බඳ සාකචාරන විශෂෙන් ශ්‍රී ලංකාවේ මානව සම්පත් ශ්‍රීෂශ්‍රීතිබෙන අභියෝගහා සීමාවන් අපේ ජාත්‍යන්තර තලය හා සමගාමී කරමින් කතාකිරීමට අපි සූදානම් වනවා විශෂෙන්ම සාම්ප්‍රදායිකත්වේ නොබ කිහිල්ලා. ෂත්‍ර තිබෙන අභියෝග එවගේම සීමාවන් පිළල් බදව කතාකිරීමයි අපේ කතාකිරීමටයි අපි සූ දානම් වන්නේයිබෝන්ක බෝ පිල්ගන්න වැසහන්නයි ඇතනම දැන් මාන සම්පත් ශේෂත්‍රය කිව්ට පස්සේ දැ ඔබ මාන සම්පත් ශේෂත්‍රය යෙදිලන කෙනෙක් ඔබ මානු සම්පත් කළමමාකරක් විතිර වැඩ කරනවායි වගේ මේ ශේෂත්‍රය පිබඳ අලුත් අල්දේවල් හොයෙනවා ඒ විශ්ලේෂණය කරනවා වර්තමානය වන විට මේ මානව සම්පත් කළමනාකරුවා කියන පුද්ගලයාට තමයි අපි රටේ අධ්‍යාපන ක්‍රමේ ඒවගේම මේ රැකයාවෙළඳ වලට පිවිසෙන දරුවන්ගේ හරස්කඩක් හොඳටම පේන්නේ. විශේෂෙන්ම විවිධ වූ රැකියාවන් සඳහා අයුදුම්පත් කැදවලා සඳහා තෝරාගැනීමේ සම්මඛ පරීක්ෂණ වලට එනකොට මහිතන ඔබලා ගේම තවත් මානම්පශේත්‍රීන බොෝදනෙකු මේ සම්මුක පරක්ෂ සිදු කරනවා. බොහ වෙලාවට කියන කාරණයක් තමයි. අපිට අපේ වෘත්තිය සඳහා අවශ්‍ය කුසලතාව සම්පර්ණ කරගන්නාය හරි අඩු හොයාගන්න. හැබැයි පුරපාඩු ප්‍රමාණයයක් තිබෙනවා. වගේ අයුදුම්පත් ප්‍රමාණයක් අපි පුරපාඩු පහන අයිදුම්පත් පන්සිී අවිතරයෙනවා පන්සී අතුරනොත් පස්තනෙක් තෝරාගනීම හරියට අභියෝගයක් වෙලා තිබවා. ව මෙවැනි අභියෝග නමම් ක්ේත්‍රය තුළ බෙනවා.දම ප්‍රේශයක් ලබාගත්තේ දැන ඔබට පුලුවන් වර්සරහන ආරම්භ කරනකට මේ කාරණත් එක් ප්‍රවේශයක් ලබාගඩ මේ කතා කරන්න. ඔජයන්තදැන් ඇත්තටම ගත්තහම ලංකාවේ රැකයාවෙලද පුළල නැදර ඇකයක්ක්ෂේස්ත්‍රයේ විශාල වශයෙන් අපිට බලාගන්නට පුළුවන් විරකියාව තිබෙනවා. ඒ විරකියාව තියෙන්නේ. ඇතිවෙලා තියෙන්නේ ඇත්වශයම ගත්තර පස්සේ යම් බෘතිමේ වශයෙන් යම් සිත්‍රතිී ගත්ධ්‍යාපනය ලබල නැත්තං යම්කි බෘතිීමයක් ශෂේෂත්‍රයක ඒ පිළිබඳ නිපුනතාවයක් බලාපොරත්තු වන පුදගලයෙකු තමන් සොයාගන්නාවූ ක්්‍රේස්ත්‍රයේ පිළිබඳ ඔුට තිබෙනාව කුකුස. එකඇනේ දැන් උදධාරන කෙටෙක රර්ම ශේත්‍ර මොට ර්ම ශේත්‍රය කියන් මෝට තර්ම ශේත්‍ර ගත පසේ අපේ රැකයා වෙලඳපොලේ තිබෙන්න්නාව පුරප්පාඩු. තකොටට ඒ සඳහා ඒ යම්යම් ආයතනවල තියන යටතල පහසුකම්. ඊට පස්සේ එම ෘතිීකයන්ට තියෙන්න්න වූ ලබා දෙන්න වූ වැටුක්තලවෙන්නට පුළුවන් ඊට පස්සේ අනාගතයේදී බුෘතියමය සේවකයටට කොවිද්‍ය ස්ථානයක්ත ආයතනය හිමිවෙන්න ව කියන වගේ ගැටලු. ඉන්න එහට ගත්තට පස්සේ නියත වශයෙන්ම යම් කිසි උෘතිකමෙක්ට රටේ රජය තුළින් නෑම්යම් ආයතන තියෙනු අපිදන්නවා වි ෘතිමය නිපුනත්ත ලබද අයතැති නො යතන තුලින් නිසි පිළිගනීමක්හ මඟ පෙන්වීමක් තියවාද කියන කාරණය. මෙහිදී ඔන්න ඔය ගැටලු තමයි විශේෂයම ගත්තර පස්සේ ඔය සම්ම සාකච්ඡා වගේ අවස්ථාවන් වලද. අපි අපක පුරප්පාඩු පුරවන්න යම් කිසි සේක නත ෘත්තිේ මේ වශෙන් සුදු පුදගලක් තියවන තවනොට අප මෝදන අභියෝගතන ගැටලු ද වෙන. මෙතනද ඉතාම අත්‍යවශයම සිද්ධ මමට කියන්න ඕට දෙයක් තයි. දැන් මේ වනට අපේ රටේ කොයිතරං ආකාරෙන් ගත්තත්. මම ඒක මෙිහෙම සඳහන්කරොත් දැන් මීට අවසාන වශයෙන් තිබබූ ජනසංගණනයේදී හෙළිවුණන කරුණක් තමයි හතරයි දසම පහක සේවාවයුක්තියක් තියෙනවරට. එතකොට ඒ කොටස් වශෙන් ගත්ත වැඩිපුරර්ම සේවාවයුක්තියක් තියෙන්නේ නමය දැසම හතක දකුණු පලාාත් තුළ. වාසනාවකට වස්න අයර පලාාේ හතර දසම හතරක් නත් එතිනින් එතින ඉගෙන. නම්මේ එදසම හතක් කියන්නේ ඇත්ත වශයම දයක් වගේ සංක්‍යාවක්. ඉතිං අපි ගත්තට පස්සේ පුවත් පත්තල වෙන්න පුළුවන් ඇතන් අන්තර්ජාලය වෙන්න පුළුවන් කොපමනවත් රැකයා වෙනද බලට අඇබෑරතු තියෙනවා නමුත් උෘත්තිකමේ වශයෙන් පුද්ගලක සොයාගන්න ගියාට පස්සේ ඔවුන් නිස පූුණුවක් සහ නිසි මූලික්වශ තර ප ප්‍රයග න නොත්මෙන් ව පුළන අපි කියන්නේ එක්නට ක්ස්පිරිස් නොත්න ලන් න ඇත වශයෙන් හරි අද්‍යාපන ත්ත ්‍යාත්ම අධ්‍යාපනයක් ලබා තියවාදගෙන ගැටනුව අප මානු සම්බත් කලළමාන කරුවන් හැටියට මන දෙන ලොක්ම පශ්න. ඇතරම ඥාත්ම ක අධ්‍යාපන විර දැ උදදාහරක් ෙ දැ ඔබෝ කියන රන අපි ප්‍රයෝගක කරත් ඔබඩ බට උදාහරයක් දෙැන ොලන තවත්හොදයි ඔබ අපිගේම ඉන්ට ීිය කර කියලා දැන් අපිගේම එක් කියන රස්සාාව දෙන්න පත්තරගේ පත්තරේ හරිේ අන්තරජාය හරි වෙල්න දැනීම පළ කරලා දැන් සමක පරක්ෂයට සමක පරක්ෂයට කතාකරාට පස්සේ ඇයි ඔහුව තෝරගරන්න මේ න යම්පිසි පිරිසාකාවට පසේ එතනින් ඇයි කෙනෙක් තෝරන ැරිවෙීම ොද අපේ උබද අත්දකේම් තීරණයකට අපේ වර්තමානයේ සමාජය තුළ මොනවගේ ඉල්ලීම් දල්ලන්න පාඩි එතනගේ ඇයට පස්සේ අත්තිකාලයට පස්ස වැඩකරන පෑගාණන ගට ඔුන් කුල්ලලාාවමට ගලපනවානෙද. ඔලලාක මේ සමෝක පරීක්ෂය කරන්න කොට මෙතන මොනවගේ අඩු පාඩුදු ගටලුත්තේ අඩු පාඩු කිවහම ජයන්තඒ රජේ පත්තෙක් නෛතිකම වශයෙන් ගත්තට පස්සේ තියෙන් අඩු පාඩු මුත්ම සඳහන් කරන්න ඕන අපේ නීතිමේ පද පස් කතාර ාවන් කතාගන්නමයි එඒම ගත් තස දැන් උදාහරණ කටට යම්කිසි බැරතුවක් පිරවීම සඳහා එ තරග කරුක් නැත්තැන්ගැන එන පුද්ගලෙකු කුමනාකා ඉල්ලීම් දිනාගන්නවාද කියන්න ගැටලුවක් තන දකන ැන් උදාාරණ කැටියට ැන් හැමතම ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජය එක දුණු නිසා කොඩක් කලාවට රට ගටේ පාවතින අතිම තත්පිල ඔඕන් හො දැනත්භාාවයකින් එන්නේ. නමුත් මේ දෙක පැහෙන්නේ නැහැ ප්‍රායෝගික වශයෙන් ගත්තර පසේම වෘතමය ඒ වෘත්තිය සපුරන්නේ කැනෙ තැන්ට ඇප්ලිකේෂ එක දෙන්න. එතකොට මෙ මේ මේ ගැටු ඇතිව දැන් උදාාරණය කැටියට යමකිිම එක්ක නක්ෂේත්‍ර ගතර පස්සේ අපේ රටත් තුල්ල සංසරණය වෙන වැටුත් තලයක් තියනවා. ඉතින් ඒ වැටුපත් තලවල විශෂමතාවය අප රට හරියට තින දෙයක්. නමුත් නියමාකාරයෙන් දැනුම ලබාගෙන පැමිණෙන පුද්ගලයෙකු මෙනම වැටුත් තලවලට කොයිතරන්දුරට සාධාරනත්්‍යය කිෂ්ට කරයිද ඉගෙන ආතන ෂ්කර ගනීද යන ැටලුව ොතනද අපිට සලකා බලන්න සිද්ධ වෙන නත් ඕන් හරක් පුද්ගලයන් ඉල්න්න වැටුත්තල ඉතාම ඉහ වැටුත්තල ඉතාම හ වැටුත් එකන මූලිකවදී මූලිකවදන්න අසාධානයද වැඩ පක්ල මෙමයික මට අසාධාරණය කියල කියන්න මම ඒ අතින් අත්තර පස ම ඇත්තර පන්නේ ඒ එන පුද්ගලයග පැත්ති මේක අපේ රටේ ආර්ථකය ඇතුල දන ප්‍රශ්නයක් නද එම ෙම නොවන වන ජනත ප රට බුද්ධ කලය ඇතිවවෙන්නහ රට සහ පුද්ගල ඇතියි. ලතව සපිී දැනම සපිරි පුද්ගලයන් වෙන විදේශරටන්වට යන්නේ නියමටනාකම කෙරටල ලැබෙන ම එකක කියන අපේ රටේ අධ්‍යපන තුළින් හෝවේවා නැත්තං රජ්‍ය ආන්ත්‍රණය තුළින් වුනත් නියම නියමාකාරුල් යටිතල පහසුගම සැපීම නැ ඒ අදාල ෘත්තිය තලයනට උදාහරණයක් ගැත්තට පස්ස ජයන්ත පාරය අතුගාන මනුසයටත් නැත්නම් උදාහරනයක් තව උදාහරණනැකුවත් අපි තන්න විදුරි බල මණ්ඩලයේ සේවයකරව සේවයකයකු, නැහරරි කන්ස් ්‍රක්ෂ සයිට් එකේවකරන සේයුකයෙකු ස්ටන්ඩ් විදිහක් තියෙනවා එම රකියාවට නියුක්ත වෙන්න ඕන. ඔන්න ඔය ප්‍රායෝගික යටතල පාහසක ලබා නොදීම තුලින් එම රැකියාවේ තත්ව ප්‍රමාණවෙ තිනවා. ඇතරම අපිම එකෙක් කුසලතාවය තමන්ගේ තම එහිත මම මේක උස්සලතාවක් තියනවා කියලෙක මම්මන හිතන්න ඇට එඒයා තමන් හිතලා කියන මෙ වගේ වැටපක් දෙන්න කියලා. ය ඔබ වගේ මානව සම්පත්. ශේේ කළමනාකරුවේ ඔහ බඳවාගන්න නැතිවෙන්නේ හමොවගේ හේතුත බලපාත් කට ප්‍රධාාවශයෙන් පුළුවන් ජයන්තමට මෙටමිහිම කියන දැන්. යම්කිසි ආයතනයක එක්තරදැන් උදාහරණකටට ආයතනයක් තියෙනවා ඒ ආයතනයට එන ෘතේ වශයෙන් සුබසුකම් සපුරන පුද්ගලයෙක්ු. ඒ ආයතනයේ ස්ථාන ගතෙක තු තැන කියන්නකු. ඒතැන ඒ ආතන ශ්‍රක්්චර ගත්යෙක් කොයිතරන්දුරට බැලන්සෙනවාද කියන කෙනදඒම ආතන ගනකාධිකාරරයින්න්නවා කියන්නක නැත කල්මනාකාරෙක් ඔහුගේ වැටුත් තලෙ සහ පහමටමන්න පුද්ගලන ෘත්තමේ වශයෙන් පුදගලෙ වැටුත්තරතින ගැප්ේක්. ඔන්න විදේ කරුණු ලපාන. ඊට පසේ ත්තර පස්සේ කොයිතරන්දුරට එම එන ඉවෘතියමය වශෙන් සුසංඟ සප්‍රලන පුද්ගලයක් කොයිතරන් දුරට, මෙම ආයතනය තුළට ආතය අභිවෘධියය වෙනුවෙන් වැඩ කරාවිද ඔහුගේ. අත නැත ප ත්‍ර රන බැවට ප ොක් මට ේ ර ු ක් පිරි ර බලවට පසේ ගොල්ල ොවි දුරදුරට ශේත්‍ර හැසිරල ද කියන ගැඩලු අත්ත පසේ අපිට ඇනලයිස් කර බලාගන්න ලවම පුද්ගල ඇත්තන තන ගැලප නැතති න ත ි සදහන් කර අභෝගයක් විදිහට ගොඩක්ළලවට එ ගොඩක් පිරිස්වලට මේ සුදුසු කනු කුසලතාව නැති කාරයකුත් ති වබෙනවානේ. බයි ඒගේ අදකම ඕනෑ තරම් අත්තුදලතිබෙන ඕ අවංකෝම හරි තැන් සුදුසුකම් එකන අවශ කොලිකේන් ග මිටිගන න ිගන හතික මටි ගන් අරංගාව තවන්ට සබරටගේ ශේෂ්‍ර ැලපින් නැති කන්ඩාය මො තරන්ගෙන සාමාන්්‍ය ගත්තර පස්සෙ ජයන්ත ඕනම දැවෘතීමේ වශයෙන් ගත්තර පස්සේ. සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණකින් අභ්‍යවාහ ගිහිල්ල සාමාන්‍ය දැන්ක තමයි ඇත් අලුත්ම ට්‍රෙන්න්් එක ලෝකේ ප්‍රයෝගික සම්මුග පරීක්ෂණ පවත්වවා මිනිමේ ප්‍රයෝගික සම්බග පරීක්ෂණලදි. අනික කෙන මාන සම්පත් කලමනා කරණ දදි ඉස්තර ගෙනවේ. ඇත්තර නෝමල් සාමාන්‍ය පැනල්කට වඩා එහට ගිහිල්ල ප්‍රායෝගික සම්මුග පරීක්ෂණ තියෙනවා. මේම මේම ප්‍රායෝගික සම්මුග පරීක්ෂණවලද එම. ෘතියට එන පුද්ගලයයාම මේම් ප්‍රායෝගක සම්ග පරක්ෂණ තතින අපියු ටස්ටක් කියනක මින මේ ඇපියටෙස්් එකට කොයිතරන්දුරට ඒගේ පැනල්ලකින් පස්සනවාද දෙකනක ඇත්තට ප්‍රායක හොඳ 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 ්‍රරන්ඩ්ක් කද ලෝක තින මෙන මේ ප්‍රායෝගක සම්මුග පරීක්ෂණ ම මේ වගේ අවස්ථාාවලදී කොයිතරන්දුරට. සුදුකාන් සපුරලාවෙල අවත් පුද්ගලයන් මේ තැංගලි දෙැසමත් වෙනවා. අප තර ම මද විරාමයක් ලවාගන්නවා විරමයෙන් පසුව නැවතත් සාකච්ච සමග විරමෙන් පසුව නැවතෙක්න්නේේ බිස්24 ්‍යපාරික සාකචාවව සමඟ අද සම කතා අබහි සිටින්නේ මානව සම්පත් විශේසක්ඥ ලසන්තද සිල්වා මහතා අපි කතා කරමින් සිටින්නේ. මානව සම්පත්ශේෂ්‍රය තිබෙන අභියෝග සහස්සේමාවන් පිළිබඳව ඇතම දැන ඔබගේ කතාබහතුල අපිට අශ්‍යවෙන්නේ සමාජරය මමුසි පනිිවිඩියක් ලබාදීමන කැන ඔබ අදකම් තුළින් කතා කන්නවා යද්දැකම් තුළින් කතා කරන අත්දැකම් තුලින් අපේ රටේ දහසකු තම්මලතාතට දරුවන්ට උගන්නවා උගන්නලලා මමුසි ලාපොත්තුව අක්තිමන ලාපොත්තු තමයි දවසක විරකියාව කියන පූලමට යවන්නේ නැතුව තවත් උද්ඝෝෂකයකු නිර්මාණය කරන්නේ නැතුව තමන්ගේ දරුවත් ය දස රැකයිවක් කර සමත් තමගේ දරුව යමක්ෂ තැග හොද ගැටුපක් ලබ හොඳ ෘත්තිය ෘත්ථකයක බවට පත්වේ ව කියෙන කාරනය ර ැන් පි අවශව ඔබව වගේ කෙනෙක් ගැහ ලප ඉන්ට ිය් ර ගසා කච්වාවක භානය කරන්නේ ඔබ හිතන විදිහට දැ ගැටුලු තියනක ඔබ කිව්වන ගැන සාතික බිනවා අධ්‍යාපනයේදී සමහරවිට විවිධ ව එක උයන ඒවා නර්තන ඒවා එතකොට අර අහසයි පොළොවයි වගේ කිසිම එකකට එකක් ගැලපෙනන්නේ හැබයි සාතික මටික්බෙනවා. ඔබ යෝජනා කරන්නේ කෙනෙක්කුට මොනවගේ අධ්‍යාපනයක් ලාගත යුත්ත කෙනෙක් මොනවගේ අධ්‍යාපනයකද යොමුක ක යුත්තේ ැ ඔ ඔබලාට එන අය මේ හරිගයටම ගැලපෙන විදිට තෝරගන්න වනං ඔන් කොහොමද අධ්‍යාපන ලබාගතයත් හිමයි ජයනත ඕක අපේ රටේ තියෙන ජාතිකත් ප්‍රශ්යන ජති ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් දැන් හැදින තරුණ පරම්පරාව ඇත්තටම ති අධ්‍යපනරේ දුරල්ලතා නිසාත් විතිීක අධ්‍යාපන නැත තිකධ්‍යාපනයවසන් කරට පස්සේ කුමනාකාරක ශෂත්‍රයට තමන් සම්බන්ධ වෙනවා දෙක එක ගැටුළෝකින් එක ඒ තරම් රැකා වෙෙනඳ පුළේ තනක කාරරිත්තවයක් තියෙනවා තනක කාරරිත්වයක් තියෙන හ සමගාමීව රැක ඇබෑරතුත්තියවා නැතිවනව නැවාන වනත් නම සුදුසුකාම් සපුරාගත්ත වෘත්තියකයන්ගේ අඩුපාඩුව තියෙනවා හැබයි අ බ කියන ඇබෑර්තු තිබුණට මේ දරුවන් නිසි පරිදි යොමු කරන නි මඟ පෙන්වීම තියෙන අඩුපාඩුව තිබෙන ම දෑන්තු භහරියටහරි නිසි ගඟ පෙන්වීමන රටේ රජේ තියන ප්‍රශ්නයක් එක එකන කොත්ත්‍රරම් ෘත්තමයේ අධ්‍යාපන ස අධ්‍යාපනය ලබල දෙන ආයතන තිබනටන්. නියම ආයිතනවලට යොමු ගතකිරීමම් ඉතාමත්ම අල්පයි. මම අධ්‍යකීමෙන් දන්නවා යම්යම් ගෘතයමය පුහුණු ලබා දෙන කාර්මික ශේස්ත්‍රීය ආයතන වෙනවෙන ආයතන වලට එම පාටමාලන් හදාරලිවරනට පස්සේ සාමාන්‍යයෙන් පපුදවේ ගත්තර පස්සේ මාන සම්පත් කර්මනාකාරුට යම්යම් රටයතින ප්‍රධාන ආයතන වලට යොමු කරනවා මේ පුද්ගල යනමුත්. අවසගනයේ බැලුවට පස්සේ ප්‍රායෝගික ඕන්න අපි කට ්ලෝයකට දාලා බැලුවට පසේ ළම ඇත්තරෙනම ෆෙල්ල නය එකක ඉතහමත්ම අභාග්‍ය සම්පන්්ය තත්ත්වයක් ඒ මොකද සාම්ප්‍රදායක දැනු ඕන තමයි ළමයින්ට හුරුපුරදු කරන්න නමුත් ඉතාම දුක්ඛිත කාරමය තමයි යම් යම් අධ්‍යාපන ආයතන වලින් රෘතිේ පුුණ ලබා රම ශත්‍රය විශෂ කාර්ි ශෂත්‍රී ෘරතම අධ්‍යාන බද තන අල්ලුත් ලෝකයේ නව දැනුමත් එක්ක දියුණු වෙල නැහැ මේක ඇත්තටම හරිම කනගු දය තත්වය. න් සමහර කඩවාගේ පවත්වාගෙන යනවා ඔබගනර ප්‍රයෝගක පරීක්ෂණයට ආවට පස්සෙ අපික කිවොත්ද කුක් කෙනක්කෙනමන සුප්ෙක්හධන කෙළ දුන්න හම මිටන සුප කදාගන්න බෑ ඇැයි සම්ගු සාකච්ඡා විදී ලෝකයේ හළම සුප පද නැට කියදේ හැයි ප්‍රයෝගක වදනැ කියවක් නෑ ඇතරම අපි මේතත්වයයි වෙනස්කළ යුත්ය අධ්‍යාපනයේදී. ඒගේ අප කාලේ බොහොම සීමට නිසා අප සීමාවන් පිළිබඳව යම සාකචා කරලොත් හොදයි මුදම ජා්‍යන්තර තලයේ සහ වර්තමානය පිළිබඳව සමගාමීව කතාකරොත් අපිට වැඩිපුර අබෝධයක්ල භාගන්න පුළුවන්. සීමාවන් වශයෙන් මට ප්‍රධාන වශයෙන් කියන්න පුළුවන් ජයන්ත අප රටේ නෛතික පද්ධති තුල තින සීමාවන්. ඒ සීමාවන් ඇත්තර මැතිවෙල තියෙන්නේ කම්කරු අනපනත් යාවත් කාලන නොවීම තුලිීමට හොඳ දාහරණයයක් කියන්න පුළුවන්. අපි කර්මාතශාලා පනත ගත්තරස්සේ ඒ ඇතරම ෆැක්ට්‍රි ෝඩිනන්ස් එදවමස හතලිට කලින් ආඥා පනත ස්ථාපනය ක ලතින වි දවස්ත හතලෙස් අට කලින්. එට ඇමමෙන් ආ ඇමෙන්මෙන්ටස් ආට මම ප්‍රායෝගික දන්නවා. යම්යම්වෘතිමයක් ක්ශෂත්‍රියන් තුළ ඇත්තටමම ආතඥා පනත වැඩි දියුණු වෙලා නැහැැ. සාම්ප්‍රධ හදාාරණකට සම්ප්‍රදායක කන්ස්්‍රක්ෂ සයිට් එක ගත්තවත්ම කර්මාමත ශාලා පනත තුළින් තමයි ආවර්ණය වෙන්නේ. නමුත් අපිට කොන්ස්්‍රක්ෂන් සයිට් අද ගතර පසේ ලංකාවේ ඉතාමත්ම දකුණවාසයාවේ විශාලතම වන කොස්්‍රක්ෂන් සයිට් නවා ලංකාව තිනවා නමුත් ඇත්තට එතන සිද න තුර ර නැන කන්ස්්‍රක්ෂ සයිට් එකක කොහොමද මේටෙන්රගෙන කන්ස් ්‍රක්ෂණ කරන්න ඕන කියන ත්යන් ඇති ගත්තර පස්සේ. නයිතික ප්‍රශ්නකාවට පස්සේ එම ආඥා පනත තුළින් දව් ලබාගැනීම අපස්ථාව තියනවා ඒක ඒක පැහැදිලීමට කියන්නට පුළුවන්. එක එකක් අනික තමයි අපිතම කතවත්ම් මල් මවෙන තව උදහරණය කියන කම්කරු අනපනත් තිබෙන්න තියෙන්න්නට ඕන ඇත්තටම සේවක අසා සේවයක් දෙන්නම බේරාගන්න තත්්‍යන යටති අනිවාර්ය එතුකට වෙන්නේ අවසානයේදී ආයතනය විනාස වෙලා සේවකය නොදැනවත්ම ෙරයන්න තනකට පත්වනට පුළුව දාහරනයට අප ඇතර ගත්තර පස ජයන්ත අපි රට ඉනොවේටස් ල ඉනවේටස් ලා නත් ඉනවටස් නැත න න නවත්පාදකයන් සහ විවසාකයන් ඉතාම හරි අඩුයිනේ. එතකොට යම්කිසි ආයතනයක සේවකයෙක්ට වෙඩ සිදුවන් නව අසාධාරණයක් සම්බන්ධයෙන් අපි හැමවෙලාම බලන්න ඕන සේවේකය සහ සේවය දෙන්නම රැකගන්න තත්ත්වය. නත් කම්කරු වන්න පනත් ප්‍රාවිික තත්ත්යන්තුන් කොච්ටරතා කර කම්කරු විනිශෂ සභාවයන් තියනවා නැත්තං වෙනවෙන මන්්ඩලදාලා මෙම ප්‍රශ්නි විසි නවස්ථා තින හැම වෙලාම බලන්නට ඕනි මෙම සීවක සහ සේවකට අසාධරන්නක් උුණ වවෙන්න පුළුවක් නමුත් සේවයා තව දුරටත්ම වෙලා පාතාගෙන ඕන ඇතර ඔබ විතා වැදකග ැනකට එන්නේ ොද දන් ලංකාවේ දැ උබ කිව පහැදිලීම ලංකාවේ විවසාහකයන්ගේ. පඩ ඒය මහිතනය රටේ අපි හැමෝම පිළිගන්න ආකාරණයක් අපේ රට ඉන්න බොහොම සීමමි වසායකෙන් ්‍රමාණයගේ වවසායකයෙන් සීමිත නිසාම තමයි. අපේ රටේ අපනෑන ආදායම් වර්ධනය කර ගැනීම කාලාන්තරත්ෙේ නොහැකිවීති වෙනවා ඒක තැනම පල්වන තත්යක් වෙනවා. අපි දන්නවා හැබැයි විෘතිය සටන්තුලින් ඒ හැමදේ වල්තුලින් අවසානයේදී විවසායකයක් හෙම්බත් වන තැනට පත් වෙලා ව්‍යාපාර වහලා. ලංකාවත් හරදා හිිපු විසායක සාග පට තර හමිල තිබන ඇතරම් දැ තත්ව ඔබ පැහැදිියුම්ම අවධහරණය කරන ද මාන සම්පත් ශේෂත්‍රී විශේෂක්නය ලෙස ඔබදකින අත්දැකීමක්. මේ තත්වේ යම් කිසි මට්ටමකට සරෝ සසාධහරණ විට කියන දෙපාර්ශවයටටම සාධහරණදියට ඇතිකලොත්. එඒ ටේ ව්‍යවාසායක සංස්කෘතියක් වර්ධනක කරන රට රට හ ාතන්ත දව ච රටවල්ල හො ද දුණු ුණන ටවල්වෙලන සංවර්ධිත රටවල් වල මෙම කම්කරුුවනපනත් ඉතාමත්ම බොහම කාරක්ෂම විදියට භාවිතය යදන යත්කාල වත්කාල උදදාහරයකට ගත්තර පස ලෝක ොහරට ෘයම ෘති සමති ගත්තර පසේ ඇත්තර මයි ගෘති සමතියක් තියෙන්නේ ගෘතය සමිතියක් තියන්න ජයන්ත සේවකට සේවයාට දෙන්නට සාධාරණය. තුරන හැකි පරදි හොද වට පිටාවක්ග සේවක ඉගැන රැකියා අට පිටාවක් දන්න තමයි ෘති සමති කාර්යභාය සිද්ධ වන්න නමුත් ඇත්තම අපේ රටේ ගත්තන බහතරයක් සියටන නමක් ගගේ ෘති සමතික්‍රියා ක්‍රවතින දශපාලන අවශතාවය සපුරන්න සේවකයා වෙනුවෙන් කැපවෙන සවෘතිය සමිතියක් ඇද හයා ගැනීම නිකඟ කලනික හොනවාගේ වැඩ. ෘති සමතික ඇත්තම ෘති සමයයක් ඇත්තනට පෙනිසිට වන සේවකගේ සුපසාධනය වෙනෙන් සහ එම වෙලඳ ශේෂත්‍රය වර්ධනය වෙනුවෙන්. පාල අමශතාවව නවෙ ඇතරන මුත් ඇතම මේ අතින් ගත්තර පස ලෝකේ අද අප රටනව ම කියන ලෝකේ සංගතය රටවල ෘති සම්මති කියනක ඇතටම බොහම ජනප්‍රිය අත්ත හීන හනතත්වයට ගගේ සංකල්පයක් තරක් ල තිෙන ඇතරම ද වැඩසරහ අවසාහන ාගයටට පැමිණෙන් නිසාසගේ අපේ වැඩසරහණය සංක්ශිපතයක් ලෙස. අපි යමක් මේ අම ජනතාවට තේරුම් ගන්නට හැකිවන විදිහයට අපි යෝජනා කරන්නේ ඔබ යෝජනා කරන්නේ. අමානව සම්පත් ශේෂත්‍රයේ දැනට තිබන අ්‍යෝසාහ සීමාවන් ය සීමාවන් රටේ වර්ධනයට ආතික සංවර්ධනයට ගැටලුවක් බාධාවක් වෙලා තිබෙනවා කියෙන කාරණයණ තුොට ඒවා නිරාකරණය කර ගත්තෝ අපිට ඉදිරිට අන්න පුලන්කෙන කාරණ ම යෝජා කරන කොට දැන කෙසේ දෙ වෙනස් වෙන්නට අවශ වන්න. අපි රට ජන්ත ඉතාමත්ම පෘතුල විදිර කතා කරන මත අප ක අතර ඔබට මක් ස කර පුළුවන්නක් මතාම පටින. මේකට ජයන්ත ඇත්තරම අප ඉතාමත් වැදගත් අපේ නීති ශේත්‍රය තුළින් සයාට සපයන්න වූ මෙම නීති මේ රාමුව යවත්කාලන කිරීම ඉතාමත්ම වැදගත්වෙනවා යවත්කාලින කිරීම තුළින් සේවය විතරක් නෙවේ සේවය රැුණොත් තර ජයන්ත ප්‍ර සේවක රගන්න පුළුවන්ගන්නේ. ඉති ම මම හිතන්නේ මෙන මේ නීතිෂ පද්ධතිය ඉතාමත් මික්කනින් යවත්කාලි වීතු. ඒවකම නීති පද්ති අපි මීට වඩා ඩිනම්ම රමක්තුල රගෙනයඇතු මේ කඩිනම් එකන දැන් කඩිනම් රාමක්තු රැගෙනයම කල ම කියන යම්කිසි ත් නයිතිම ති පීවරකට කම්කරු අනපත් සහ සම්බන්ධ වෙනකොට මේක බහොම මන්දගාම ස්වභාව යක්තියන්නේ නමුත් අන්නේ අන්න මේ මන්දගම ස්භාවෙන් අපට පිටට ඇැවිල්ල වැඩකරගන්න පුළුවන් රාමුවක් සැකසීම සහ මෙන නයිතික පද්ධති අප ට තුළ විශේෂ කම්කර අනපනස් සම්බන්ධයෙන් තිබෙන මේ මේ නීති ප්‍රාමුව යවත්කාලි කිරරිීම මහිතන්නන්නේ මට වඩා හොඳ වෙළඳ පොලක් ඒ හොද ආනාය පපන වෙළඳ පළක් රටේ ඇති කරන්න පුළන් ඒ කිය එක ම කල් පනකටගේ අධ්‍යාපනය වෙනස් යතුක තන්න ඕ අධ්‍යාපනය වෙනස් වන්නට ඕන ඒක ඇත්තරම ජාති අවශ්‍යතාාවඒඒ ඒ අධ්‍යාපනය වෙනස්වීම තුළින් රටේ කම්රවෙලද පොළ පමක් නෙව ඒ ඒ ලඳ වෙළඳ ශේත්‍රය පමණක්වේ රට සමස්තම වක්ඇතිට හකට. හ තුති තර සාකචා පමිණි පිමදව. අපි අද ිස්24 සාකචඡාවෙන් සමුගන්නවා අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකෙන් හමුවෝ.